ඒ තර්කය සාධාරණීකරණය කරන අය කියන්නේ එහෙම ගුටි කාලා ගහපු හින්දා තමයි අපි හිරේ ගියේ නැත්තේ. එහෙම ගුටි කාලා හදපු හින්දා තමයි අද අපි මෙතන ඉන්නේ. ඔන්න ඔය කතාව තමයි කියන්නේ. ඔව්. ඒතර අපි කොතන ඉන්නවද කියලා අපි දන්නේ නැහැ ඒගොල්ලෝ. හරි. අපි හිතමුකෝ යම් කිසි හොඳ රැකියාවක් කරන කට්ටියක් කියලා. හරි. අපේ රටේ හොඳ රැකියාවල් කරන කට්ටිය හොඳද? අපිට මිනිස්සුෙක්ව දැනනවද? මිනිස්සුෙක්ගේ අඩුපාඩුවක් ඉවසන්න දරන්න පුළුවන්ද? මිනිස්සුෙක්ගේ වෙනස දරා ගන්න පුළුවන්ද? අපි වගේ අපිට හැමෝම වෙන්න ඕන කියලා හිතනවා නම් අපි වගේ නොවුනහම අපි අනිත් මිනිස්සයාට ගහලා හෝ බැනලා හෝ ඒක හරිගස්සන්න හදනවා නම් මොකද්ද අවුලක් තියෙනවද අපිට? එහෙනම් අපි ආයි නැවතිලා හිතන්න ඕන. අපිට යන ආවේගයට හිතුව ඇති. ආවේගයන් කියලා කියන්නේ අර මම හැමදාම කියනක සත්තු ආශයන් සත්තු වේගයන්. මේ ආවේගයන් බල්ලන්ටත් තියෙනවා. ශීරපායින්ටත් තියෙනවා මේ ආවේගයන්. එහෙනම් තමයි පොරකා ගන්න. ඒ කියන්නේ අපේ ආරක්ෂාව සඳහා අපේ පැවැත්ම සඳහා මේ පොරකා ගන්න සත්තුනේ. කෑම ටික හොයාගන්න පොරකා ගන්න. ඒ වගේම පොරකා ගන්නව නම් අපි ඒතර මනුස්ස මොලේ මනුස්සයා අපි ළඟින් කොහෙදෝ ගිහිල්ලා අපි ඉගෙනගෙන තියෙනවා. හැබැයි පුද්ගලයා හැදිලා නැහැ. ඒතර පුද්ගලයා කියන්නේ කවුද? අපි මනුස්සයාට තියෙන විශේෂම හැකියාව මම කියන්නේ කවුදත් කියනවා. හිතන්න පුළුවන් වීම. යමක් ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් වීම. අලුතෙන් දෙයක් නිර්මාණය කරන්න පුළුවන් වීම. ඒ දේවල් තමයි මනුස්ස හැකියාව සහ අපිට ආවේගයන්ට ක්ෂණික වෙන ආවේගයන්ට ඉඩ නොදී ආවේගයන් සංස්කරණය කරලා. ඒවා යම්සේ කළමනාකරණය කරලා උදාහරණ තියෙන හැකියාව. තමයි මනුස්සයෙකුට තියෙන හැකියා. එතකොට මවක් හෝ වේවා යමෙක් මම හිතනවා හරියි කියලා මම හිතනවා යම් සංස්කෘතියක ජීවත් වෙති මෙන්න මේ දේ අනිකා කළ යුතුයි කියලා හිතලා ඒ නොකරන්නාට තලාපෙලීම හෝ නොකරන්නා පුහුණු කිරීම සඳහා ඒ සඳහා අපේ යම් කිසි විදිහකට ඒ කියන්නේ ගහන්න බනින්න උත්සාහ කරනවා නම් විශේෂයෙන් කුඩා දරුවෙකුට කුඩා දරුවෝ මොකද දන්නේ සම්බන්ධයෙන් එයාට යන මැසේජ් එක යාට යන පණිවිඩය මොකද්ද? මොකුත් නැහැ. යන්නේ ඇඟට රිදෙනවා. කුඩා මොලේ කියලා කියන්නේ වැඩිමින් පවතින මොලයක්. එයාගේ ලෝකේ අපේ තියෙන මේ ලොකු සංකල්ප නැහැ. අපිට ලොකු ආදර එයාට දෙන්නේ ආදරය, විශ්වාසය, ආරක්ෂාව විතරයි හොයන්නේ. අම්මා කියන්නේ එදෙන ප්‍රධාන කෙනා. ඒතර අම්මට බෑ එයාට කේන්ති ගියේ බලියට ඒ කේන්ති ළමයකින් පුතා උදාහරින්න. ඒතර ඒ දරුව යමක් කරනවා නම් වඳින්නේ නැත්තම්. ඇයි වඳින්නේ නැත්තේ? මොකද්ද? ඒ කියන්නේ ඒ දරුවට ආදරේ දැනෙන්න ඕනේ අනේ කාට වඳින්න. අපි සත්තුන්ව ට්‍රේන් කරනවා වගේ ළමයි ට්‍රේන් කරන්න බෑනේ. අද කරන්නේ සත්තුන්ව ට්‍රේන් කරනවා වගේ ළමයි ට්‍රේන් කරනවා. ළමයින්ට මනුස්ස මොළයක් තියෙනවා. ඒ මනුස්ස මොළයට අර්ථයක් සපයන්න. අපි යමක් කරනවා නම් ඒ කරන දෙයට අර්ථයක් දෙන්නයි ඕනේ. ඒ අර්ථය නොදී උඹ මේක කරපන්. කරන්නේ නැත්තම් උඹට ගහලා මේක හදනවා කියන සතෙක් හදන්නේ. දැන් උඹට සත්තු දුන්නේ පෙරටට. ඒතකොට මේ ගහලා සත්තුනේ. අපිට කතා බහ කරලා ප්‍රශ්නයක් විසඳගන්න බැරි නම් ඒ හොඳ වචනයෙන් අනිමනුස්සයාගේ හිත රිද්දන්න නැතුව අනිමනුස්සයා පීඩාවට පත් කරන්න නැතුව අනිමනුස්සයා මානසික වටන්න නැතුව අපිට කතා කරන්න දන්නේ නැත්නම් අනිමනුස්සයාගේ ආත්මයට ගහනවා නම් අපි කතා කරද්දී හරි ලේසියෙන් අපි බහිනවනේ මේ ඊයේ පෙරේද උනේ අර වෙච්ච සිද්ධිවලදී රූපසුන්දරියන්ගේ කතාවේ නේද? ඒ කියන්නේ අපි හරින්ම තග්ගාලා අපි තීරණ අරන් අන්තිමට මුලදී බැනපු කට්ටිය පස්සේ හොඳයි කියන්න සිද්ධ වුණා. මුලදී හොඳයි කියපු කට්ටිය පස්සේ බයින්න ගත්තා. මුලදී ඉතිහාසයේ පුරාම අපි ඕකනේ කියන්නේ අපි හොඳයි මාරයි කියලා උඩ දාගෙන ගේනවා. ඊට පස්සේ අනේ හොඳ නැහැ කියලා ආයෙත් බයිනවා. ඒතර ගේන්න හදිස්සි වෙන්නයි එලවන්න හදිස්සි වෙන එකයි දෙකම අපේ තියෙනවා. හොඳයි කියන්නත් හදිස්සි වෙනවා නරකයි කියන්නත් හදිස්සි වෙනවා. ආයි හොඳයි කියපු කටින්ම නරකයි කියන්නත් හදිස්සි වෙනවා. ඒ කියන්නේ අපේ මොකක් හරි අවුලක් තියෙනවා. ඒ කියන්නේ අපේ තාර්කික මොළේ අපිට තීරණ ගැනීමේ හැකියාවේ අවුලක් වෙලා තියෙනවා. එතකොට මේ එහෙම අපි දරුවන්ට ගැහිම සම්බන්ධයෙන් තීරණ අරගෙන ප්‍රකාශනිකුත් කරනවා. ඇත්තට මේක මොකද දරුවොත් එක්ක මම නිතරම වැඩ කරන කෙනෙක්. දරුවන් කොයිතරම් අසරණද අම්මලා තාත්තලා දරුවන් කොයිතරම් තේරුම් ගන්න නැත්ද? අපිට බැරි නම් අපේ ළමා කාලයට කියලා ඒ අපිට අවුල් වෙච්ච තැන් සකසගෙන ඒ අවුල් අපේ දරුවන්ට නොකර මේ දරුවෝ ටික හදන්න ලොකු ප්‍රශ්නයක්. එතකොට දැන් මේ සිද්ධියේදී දරුවෙක්ගේ මොළේ වර්ධනය ගැන අපි හිතුවොත් එහෙම දැන් අම්මා අර්ථයක් දරුවට අම්මට තියෙන අර්ථය වැඳීම සම්බන්ධයෙන් දරුවට නැහෙනි. ගරු කිරීම කියන අදහස දරුව දන්නේ නැහැ. දරුව ওই කාලේ දන්නවා ආදරය. ආදරය දැනෙන්නේ කොහොමද? ආරක්ෂාව හරහා. මට ඔයාටත් බොරුවට සර්ටිෆිකට් කෝස් කර කර වෙලාවයි සල්ලි නාස්ති කර කර ඉන්නේ නැතුව ප්‍රැක්ටිකල් පොරක් වෙන්න ඕනිද? අලුත් දේවල් තනියම ඉගෙන ගන්න ආසද?
එහෙනම් දැන් මයන් e-learning.lk එකට. ඒකේ තියෙනවා සෑම වයස් මට්ටමකම විවිධාකාර කෝසස් බර ගානක්. ගිහිල්ලා ඔයාලට පුළුවන් කැමති කෝස් එකක් තෝරන් අදම පටන් ගන්න. ඔයාලට අවශ්‍ය නම් ගුරුවරයෙක් විදිහට වැඩ කරන්නත් පුළුවන්. කරන දේට වටිනාකම දීලා ප්‍රායෝගිකව තනියම ඉගෙන ගන්න දැන්ම e-learning.lk එකට යන්න. ආරක්ෂාව දෙන එකේ මට කන්න දෙන කෙනා ළඟට තමයි සහාය තමන්ට තමන්ගේ ජීවිතයේ සැප පහසුවෙන් දීම කරන්න තමයි එයාගේ අම්මා. ඒකට තමයි ආ මාතෘත්වය කියලා කියන්නේ. ඒතර එයාට තමයි ආදරය, එයාට තමයි යා ගරු කරන්නේ. ගරු කරනවා කියලා කියන සංකල්පයක්. හැබැයි ආදරය කියලා කියන්නේ හෝමෝන් එකක්. ඒතර එයාට දැනනවා මෙයා. ඒතර එයා පිස්සෙක් වගේ ගහන්න ගත්තොත් එයාගේ ලෝකේ තියෙන අර්ථයක් මේ දරුවන්ට නොතේරෙන හින්දා එයාව ගහලා පුහුණු කරන්න ගත්තොත් මොකද මේ දරුවට දැනෙන්නේ? මේ දරුවා ලෝකෙත් එක්ක තරහ වෙනවා. සමාජෙත් එක්ක තරහ වෙනවා. මේ ලෝකේ මාව මට පීඩාකාරී. මේ ලෝකේ මාව තේරුම් ගන්න මේ ලෝකේ මට අවිශ්වාසනීය තැනක් කියලා ඒ දරුවා වෛරයක් හිතේ තියාගෙන තමයි ගොඩනැගෙන්නේ. ඒ වෛරේ නැද්ද අපි ළඟ අපේ සමාජෙ? ගුටි කාලා අපි අහපු අපි නොදැනු මොකද්ද වෛරයක් තියෙනවා නැනික සම්බන්ධේ? පාසල් යන්නේ එහා පැත්තේ කෙනා ලකුණු ගත්තත් වෛරයි. අපි ළමයින්ට අපි වෛරය පුහුණු කරනවා. එතකොට අපි ලෝකේ වෛර කරන නද උගන්වන්නේ. අපි බුද්ධාගමේ බුද්ධාගම කරපිටින් තියාගෙන ඉන්නවා. ඒකේ මූලික කාරණය අනිකාව බාර ගැනීම මෛත්‍රිය කියලා කියන සාධකයට එහා ගිහිල්ලා අපි රටට ආදරේ අපි ආගමට ආදරේ කියලා කෑ ගහනවා ඇග්‍රසිව් විදිහට. එයාම කියනවා ගහලා දාන්න. මොකද්ද මේ අපේ පරස්පරතාවය? අපේ මොකද්ද අපේ මේ දෙබිටිකම? එතනින් මම හිතන්නේ පටන් ගත්තේ නැත්නම් අපි යන්නේ විනාශයක් කරා. අපිට ඔක්කොම මුල්ලම් මැද අග පැටලවිලා. අපි මොනව කරනවද කියලා දැන් අපිට හිතෙච්ච දේ හිතෙච්ච කෙනා කරනවා. ලොකු ප්‍රකාශ කරනවා හරි වීරත්වයෙන් කතා කරනවා. හරිම වේදනාකාරී. ඇත්තටම හරිම වේදනාකාරී. දරුවෝ කියන්නේ හරිම සුන්දර జాතියක්. ඒ දරුවට උනේ ආදරේ විතරයි. මේ ලෝකය වෙනස් කරන්න පුළුවන් ආදරේට විතරයි. ඒක මම හොඳටම අත්දැකීමෙන් පරිශනාත්මකව දන්නවා. මේ ලෝකය වෙනස් කරන්න පුළුවන් ආදරේට විතරයි. වෙන කිසිම දෙයකට නීතියකට අප ඩිසිප්ලින් ගැන කතා කරනවා. ඩිසිප්ලින් කියද්දී කියලා දෙයක් මේ ලෝකෙට ඕන වෙන්නේ සත්තුන් හදන හින්දා. හීල කරන්න ඕන හින්දා. හැබැයි මනුස්ස මොලේට කතා කරොත් මනුස්ස මොලේ රස විඳින්න, මනුස්ස මොලේ භුක්ති විඳින්න, මනුස්ස මොලේ වැඩ ගන්න ළමයි හැදුව ඩිසිප්ලින් කියලා දෙයක් මේ ලෝකේ නැහැ. එතකොට මේ අපි කියනවානේ ඇක්ටරයෝ කියලා. දැන් එහෙම කමෙන්ට්ස් මම දැක්ක. මේ ඇක්ටර් ළමෙක් මෙයන් කියන දේ අහන්නේ. මෙයා මේ ආච්චිමට පයින් ගහලා හරි මොකක් හරි එහෙම සිද්ධියක් ඒක. ඉතින් එහෙම දෙයකදීවත් දඬුවමක් දෙන්න බැරිද? ඇක්ටර් වෙන්නේ ළමයි බඩේ ඉඳන් ඇක්ටර්ද? අපිට එහෙම කියන්න බෑ. ඒ කියන්න බෑ. ළමයි ඇක්ටර් වෙලා හැදෙන්නේ නැහැ. ළමයි ඇක්ටර් වෙන්නේ හැපුණාට පස්සේ. ඒ කියන්නේ ගහන්නේ නැහැ ළමයි. ළමයා තමන්ට ආදරය කරන සීල් දුණට ආදරය. අම්මලා තාත්තලාට මං ආයි කායි කියලා කියනවා. මේක ඔප්පු කරන්න පුළුවන් කාරණයක්. අපි ළමයින්ට ආදරේ. මම අම්ම කෙනෙක්. මංලා දරුවන්ට ආදරේට වඩා දරුවමට ආදරේ. ඒක තමයි විදි. මොකද ඒ ලෝකේ අපිට ඉන්නවා. අපි කොච්චර ළමයින්ට ආදරය කරත් අපිට වෙන ලෝක තියෙනවා. හැබැයි දරුවට කුඩා කාලේ අම්මා විතරයි, අම්මා තාත්තායි සහ ළඟ ඉන්න කට්ටිය විතරයි යාගේ ලෝකේ. ඒකට එයාට ඒකෙන් හැරෙන්න දෙයක් නැහැ. එයාව බාරගත්තේ නැත්නම්, එයාව තේරුම් ගත්තේ නැත්නම් අම්මා තාත්තා ගුරුවරු මේ ළඟම ඉන්න කට්ටිය ඒකට මාර ආදරේ. දරුවෝ කොච්චර ආදරේද කියලා බලන්නකෝ. සාරයෙන් අල්ලන්න ආසයි, ළඟටලා ඉන්න ආසයි, මුණ දිහා බලාගෙන ඉන්න. අපිට තමයි වදයක් එන්නේ ඒ කාලේ. ඒ ඇත්තට කරලා තියෙන්නේ අපි. අපේ ප්‍රශ්නයක් ඉදන් විතරයි ළමයි ඇටරෙන්නේ. කිසිම ළමෙන් බඩෙන් ඇටරලා ඉපදෙන්නේ නැහැ. එතකොට එහෙනම් අපි මොකක් හෝ බඩෙන් එන්න පුළුවන් ඇටරලා ළමයි. හේතුව මොකද? ඒ කාලෙත් අපි වෛරෙන් නපුරුකමින් තරහෙන් නම් හිටියේ ඒ දරුවට හරිම අපහසු ගර්භයේ ඉඳගෙනම. ඒතකොට ඒ අපහසු වරගෙන අවිශ්වාසනීය එළියට આવොත් එහෙම හරි සැකෙන් බයෙන් තමයි අපි මුන් දිහා බලන්නේ. ඒතකොට ඒ නිසා බඩෙනුත් හඳුන ඒත් කවුද ඔබ කියන්නේ? අපි වැඩි හිටියෝ. අම්මව අනිත්‍ය බලාගත්තේ නැත්නම් තමයි අම්මා වීඩාවටපත් වෙන්නේ. ඒතොර ඒ සමාජය. ඒතොර මේක සමාජීය ප්‍රශ්නය. මේ පොඩි දරුවෙගේ ඇටරකම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේ පුංචි අවුරුදු පහක දරුවෙක්ගේ දරුවා ආච්චිට පයින් ගහන්නේ නැහැ. කවුද ගහන්නේ? ඒ කියන්නේ මොකක් හරි ආච්චි කතා වැඩක් කරලා. හොඳට උදාහරණයක් ගන්නකො. ඉස්කෝලවල ඉන්නවනේ හොරෙන් ගහන ළමයි. අර ළමයා ගැහුවට පස්සේ උඩින් ගහන ළමයන් හැමදාම බැනුම් අහන්නේ. හැමදාම කියනවා හොරෙන් ගැහුවා කියලා. ඒතර අපි දන්නවා අපි කට්ට හින්දා අපිට කෙනෙහිලිකම් කරන්න හොරෙන්. හැබැයි ළමයා කට්ට නැහැනේ. ළමයා කරන්නේ පේන ගහන. ඒතර ළමයා වැරදි හොරෙන් කෙනෙහිලිකම් කරපු කියන දන්නේ නැහැ. ඒතර ඒ පීඩාව ඇතුලේ අම්මත් මොන ආච්චිගේ දරුවගේ පීඩාව ඇතුලේ අම්ම මොන විදිහට ක්‍රියාත්මක කරනවද කියලා කියන අම්ම දන්නේ නැහැ. අම්ම බුද්ධිමත් නැති මනුස්සෙන් නම් අම්ම කරන්නේ යකෙක් වගේ ගහන්නේ. අපිට එන ආවේගේ දරුවංග පිටින් පීඩ කරන්න කිසිම අයිතියක් අපිට නැහැ. අපේ බඩෙන් ළමයෙක් ආවට අපිට අයිතියක් නැහැ ළමයි. ඒ අපි කරන්නේ කාර්යභාරයක්
අපිට තියෙන මේ දරුවා මානසිකව නිරෝගීව වගකීමක් ගන්න පුළුවන් විතර වගකීමකින් සමාජයක හැසිරෙන්න පුළුවන් විදිහට හදලා දාන ඒතාවකාලික වගකීමක් විතර ඒක තමයි අපි ඉස්සර කරන්නේ අපේ දරුවා අපේ නෙමෙයි සමාජයට අපි දාන්නේ අපි ගේන අපේ විකෘතිය ගණන් ඉන්නේ නැහැ විකෘතිය අපි සමාජයට ගිහි පිට කරනවා අපි මේ සමාජයට මේ විකෘතිය දෙනවා ඊට පස්සේ මේක චක්‍රයක් වගේ යනවා අපිට පුළුවන් ඉන්න අම්මා කෙනෙක්ට අපිට අසාධාරණකම් වුණා නම් අපිට පිට අපි එතන නවතින්න නවතලා අපි යම් කිසි විදිහකට සමනය කරගෙන ඊටාම දැනුවත් මැදිස්තව ඉඳගෙන දරුවොත් එක්ක කටයුතු කරලා හොඳ දරුවෙක් මානසික නිරෝගී දරුවෙක් එළියට දාන එක තමයි මම කියන්නේ අපේ පරම යුතුකම මම මෙහෙම නැවත වෙනත් විදිහකට මේ ප්‍රශ්නේ අහනවා මොනම අවස්ථාවකදීවත් දරුවෙකුට දඬුවම් කිරීම නොකළ යුත්තක්ද මට අනුව දුර්වල දෙමව්පියන්ගේ දුර්වල ක්‍රියාවලියක් තමයි දඬුවම් කිරීම වෙනවා दुर्वलनाकर අපේ තරහටයි අපි ළමයට ගහන්න ලේසියම ගහන්න පුළුවන් කියලා ළමයට ගහනවා. එහෙමයි. සමහර වෙන වෙන ප්‍රශ්න වලට ළමයි පිටියන්. මට මතකයි මේ අපි තරුණ කාලේ අපිටත් කේන්ති යනවානේ. ඒතර මම එක දවසක් අපේ දුවත් එක්ක වැඩ කරද්දි මට කේන්ති කියා මට මතකයි. පාඩ ලියලා නැතුව මොකක් කරේ. මම එදා තමයි මගේ අන්තිම දවස මම දරුවට පාරක් ගහපුවා. මම ගැහුවා අතින් පාර. තාත්තා මට මෙහෙට එන්න කියලා කිව්වා. මගේ තාත්ත ගුරුවරයෙක් සහ දරුවෝ සම්බන්ධ ඉතාම හොඳ අධ්‍යයනයක් කරපු කෙනෙක්. මම හිතන්නේ එක වෙන්නේ මටත් ඇවිල්ලා. ළමයා හින්ද කොට කේන්ති යනවා නා. කරුණා කරලා ගිහිල්ලා කේන්ති පිට කරන්න බෑ ළමයාගේ පිටේ. හරි. ඔයාටයි ලියන්න ඕනේ ඕක ළමයාට නෙමෙයි. ඔයාට ඕනේ මේ ටික ළමයා ඒ වෙලාව ඇතුළත කරන්න. ළමයාට එක් කරන්න ඕනේ නැහැ. ඒතර ඔයාගේ ළේ ළමයාට ගහන්න එපා වට. කේන්තියක් යනවා කරුණා කරලා ගිහිල්ලා කෝට කඩන්න එළියට ගිහිල්ලා ගිහිල්ලා හිමින් හිර කෝට සුද්ධ කරන්න සුද්ධ කරගෙන මෙහෙට එන්න එතකොට වට ගහන්න තියෙන මොනවා නැතිලා තියෙන්නේ ඇත්තටම අපි හැමෝම හිතනවා අපේ හිතේ තියෙන ආසාව තමයි කීකරු දරුවෙක් අපි ඉස්සරහට එනවා බලන්න හැබැයි එහෙම ළමයෙක් ඉන්නවා නම් එයා ළමයෙක් නෙවෙයි ඒ කියන්නේ දෙමව්පියන්ට ඕන හින්දා වැඩිහිටියන්ට ඕන හින්දා රූකඩයක් වගේ උන්ගේ ආසාව පිරිමහන්න දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ ආසාව පිරිමහන්න විතරයි ඉන්නේ ඔබ කතා කරන්නේ එහා පැත්තේ ළමයට වඩා ලකුණු ගන්න එක නම් විභාගයක් ගැන විතර නම් ජීවිතය ගැන යම් වැදගත් භාවයක් ගොඩනගෙන විදිහන් අම්මලකු විතරන රැවටනවාද තාත්තලකු විතරන රැවටනවාද ඉතින් අපි හිතනවාද මේ වගේ සංකීර්ණ ලෝකෙක අපිට ළමයින්ව අපිට නොරැවටි ඉන්න බැරි ලෝකෙක ළමයින්ව නොරැවටි ඉන්න පුළුවන් කියලා. ඉතින් ඔබේ සීමාවෙන් එහාට දරුවව අතරින්න. ඒතොර දරුවා අපිට කියලා දේවි. එතකොට ඒ ඇති වෙන සාකච්ඡා ඇතුලේ අපේ දැනුමත් වර්ධනය වෙනවා. ඒගොල්ලන්ගේ දැනුමත් වර්ධනය වෙනවා. දරුවත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න ඕනේ මේ වෙලාවේ. දරුවෝ තරම් අපි ගැන හොඳට දන්න වෙන කවුරුත් නැහැ. ඇත්තටම අපි පුදුම වෙනවා දරුවෝ කොච්චර අපි ගැන දන්නවද කියලා දැනගත්තොත්. මොකද දරුවෙක් උපදින්නම ඉගෙන ගන්න. යාර ඉගෙන ගන්නේ නැතුව ඉන්න බෑ. දරුවා කියලා කියන්නේ ඉගෙන ගන්න මෙන කෙනෙක්. එතකොට එයා අපි ඉගෙනුවත් නැතත් ඉගෙන ගන්නවා. දරුවන්ට කුඩා කාලේ ඉඳන් අපි විතරයි ඒගොල්ලන්ගේ ලෝකේ. අපි හැරෙන්න වෙන දෙයක් ඒගොල්ලන්ට හිතන්න බෑ.